ඔබසමට සුබ දවසක් වේවා ලෝකයේ සත්‍ය අපිට වසන් කරලද මාතෘකාවෙන් මේ දෙවන වීඩියෝට තමයි අපි යන්න බලන්නේ මේ වීඩියෝයේ තියෙනවා නිරීක්ෂණ වගයක් ඒවා ගැන තේරුම් ගැනීමට හැකි වුණොත් මේ බටහිර විද්‍යාවේ තියෙන බොරු ගැන අපට අදහසක් ගන්න පුළුවන් වෙයි අපි දැන් යන්නේ වීඩියෝ වලට මේ විශාල නැව තියෙන්නේ ඇමරිකාවේ මැසචූසෙට්ස් කියන ප්‍රාන්තයේ කේප් කෝඩ් කැනල් එකේ තමයි මේ නැව දැන් තියෙන්නේ. අපි බලන්න හදන්නේ මේ නැව දැන් ඉදිරියට තමයි යන්නේ අපෙන් ඉවතට තමයි මේ නැව යන්නේ. මේ බලන්න හදන්නේ මේ නැව අපිට කොච්චර දුරට යනකම් පෙනේද කියලා තමයි බලන්න හදන්නේ. මේ සඳහා ඒගොල්ලන්ට ඉතා තියුණු දුරේක්ෂයක් භාවිතා කරන්න සිදු වෙනවා. මේ නිරීක්ෂණය කරන්න හේතුව අපි දන්නවා අපිට උගන්වනවා නැවක් ඈතින් ඈත සිතීරයට යනකොට ක්‍රමක්‍රමයෙන් නැව නොපෙනී යනවා. නොපෙනී ගිහින් අන්තිමට අපිට කුඹගහ තමයි පේන්නේ කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ එහෙම තමයි. නමුත් අපි දැන් මේකෙන් බලන්න හදනවා අපේ ඇස් වලට නොපෙනී ගියාට පසුවත් මේ නැව අපිට බලන්න පුළුවන්ද කියන එක. අපි බලමු මේ තව ඉදිරියට ගියාම මොකද වෙන්නේ කියලා. It is now at 6.6 nautical miles, about halfway to its next turn. මේ නැව දැන් තියෙන්නේ අපි සිටින තැනේ ඉඳලා නාවික සතපුම් 6.6ක්. ඒ කියන්නේ සතපුම් 7.5ක් වගේ දුරකින් තමයි තියෙන්නේ. නැව දැනටමත් පියවි ඇසට නොපෙනෙන ගාන්ටම ගිහිල්ලා තියෙන්නේ. අපි බලමු දුරේක්ෂයෙන් අපිට කොච්චර දුරට යනකම් නැව පෙනේද කියලා. අපි දැන් බලමු නැව තියෙන්නේ කොච්චර දුරින්ද කියලා. That means our ship is now at a distance of approximately 10 nautical miles. මේ නැව දැන් පහු කරගෙන යන්නේ නාවික සතපොම් 10 සලකුණ තමයි පහු කරගෙන යන්නේ. නාවික සතපොම් 10ක් කියලා කියන්නේ සතපොම් 11.5ක් පමණ. තවමත් අපිට හොඳට නැව පේනවා. ඉතින් අපි බලමු තව කොච්චර දුරට අපිට බලා ගන්න පුළුවන් වේද කියලා. නම්ම වෙනි සලකුණ ළඟටයි ළඟා වෙමින් තියෙන්නේ. අපි බලමු. A barge passes behind our boat as it approaches channel marker 9. Then මේ නැව නම වෙනි සලකුණ පසු කරමිනුයි යමින් සිටින්නේ. දැන් ඔබට පෙනී යයි නැව පියවි ඇසට නොපෙනී යන ආකාරය. නැව දැන් පියවි ඇසට පෙනෙන්නේ නැහැ. නමුත් දුරේක්ෂයෙන් පේනවා. මෙතන අපිට පේන දෙයක් නම් අපිට සම්පූර්ණම නැව පේනවා. නමුත් ඉතා පොඩියට. ඔබ අප කවුරුත් දන්නවා ඕන වස්තුවක් ඈතට ඈතට යනකොට ඒක කුඩා වෙලාම යනවා. This point can be observed on our chart. This means our ship is approximately 13.75 nautical miles away. Then මේ නැව ළඟා වෙමින් පවතින්නේ නාවික සතපුම් 13යි 3 කලක් තරණට තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සතපුම් 15.8ක් පමණ. නැව කුඩා වෙලා තිබුණාට නැවේ කිසිම කොටසක් නොපෙනී ගිහිල්ලා නැහැයි කියලා හොඳටම පේනවා අපිට. ඒ වගේම තමයි දැන් මේ නැව තියෙන තැන අපිට පියවි ඇහෙන් දැක ගන්න බැරි වුණාට දුරේක්ෂයකින් බලා ගන්න පුළුවන්. මේ නිරීක්ෂණය දිහා බැලුවාම අපි ඉගෙන ගත්ත දේ නැවක් ඈතට යනකොට නැවේ යට කොටස නොපෙනී ගිහිල්ලා පසුව තමයි කුඹ ගහ නොපෙනී යන්නේ. නමුත් අපිට ඒ ඉගෙනවීම මේ නිරීක්ෂණයත් එක්ක පටහැනිව යනවා කියලා අපිට පෙනියා.
තව ඉදිරියටත් අපිට බලන්නට පේන්නේ නැව නොපිනී යන්නේ තියෙන ජල වාෂ්ප නැත්තම් මිහිදුම නිසා නැව දැන් ළඟා වෙමින් පවතින්නේ නාවික සැතපුම් 18 සලකුණු ළඟට. ඒ කියන්නේ සැතපුම් 20.7ක් පමණ. මෙතනදී අපිට නිරීක්ෂණය වෙන්නට තියෙන දේ නම් නැව ඈතට යන හේතුවෙන් කුඩා වීම නැව ඈතට යන හේතුවෙන් කුඩා වීම තමයි මේ නැව නොපිනි යන එකට හේතුව. නැතහොත් ලෝක ගෝලයක ගමන් කරන නිසා නොපිනි යනවා නොවේ. එතන zoom out කරනකොට පේනවා නැව තියෙන්නේ කොතරම් ඈතද කියලා පේනවා. මෙතන පෙන්නලා තියෙන්නේ ලෝකේ ලෝක බෝලේ බැස්ම ආසන්න වශයෙන් ගණනය කරලා තියෙනවා පයිතගරස් ප්‍රමේය යොදාගෙන මේ 8A8 අණුව යොදා හදාගත්ත චාට් එකක් තමයි මේ තියෙන්නේ. මේ චාට් එක 100% හරු නැති වුණාට ආසන්න වශයෙන් අපිට මේ චාට් එක ගන්න පුළුවන්. දැන් අපි දන්නව නැව ගිහිල්ලා තිබුණා සතපුම් 20 පහු කරලා තිබුණා. මේ චාට් එකට අනුව සතපුම් 20ක් කියන්නේ සතපුම් 20ක් ගියාට පසු බෑවුම තියෙන්න ඕන අඩි 266ක්. නමුත් සතපුම් 20දී අපිට පොඩියට උනත් මුළු නැවම පේන්න තිබුණා. අපි මේ වීඩියෝ පොඩ්ඩක් නරබල ඉඳිමු. Mr. Armstrong, Park Several, ABC Digital. Wanted to give you the opportunity to swear on the Bible that you walked on the moon. Will you put your left hand on the Bible and swear to God that you walked on the moon? Gentlemen. Mr. Cyber. Yes? If you really walked on the moon, why would you not do that? So why don't you just put the end to the record in the argument and put your hand on the Bible, swear to God you walked on the moon? Mr. Cyber, knowing you, that's probably a fake Bible. Really? Well, no, it's a real Bible. You have the opportunity to have $5,000. The meeting is not open. Well, you have $5,000 cash. You can give it to charity if you swear on the Bible that you walked on the moon. I have the cash. You want me to knock you in the head? Well, I want you to swear to God on the Bible that you walked on the moon. Okay. If you walked on the moon, we're given the opportunity to swear to God that you walked on the moon. I'm going to give you the opportunity to get the hell knocked out of you if you don't leave me alone. Well, you're talking to the wrong guy. Why don't you talk to the administrator of NASA? We're passengers. We're guys going on a flight. I don't hit people, but you're going to be on the deck unless you get... Well, I'm heading out. I appreciate it. And get the hell out of the house. It's okay. Well, I take your stuff and get the fuck out. Why don't you quote me and say it's bullshit? If you show this publicly, you're open for a lawsuit. Okay? අපි දැක්ක මේ වීඩියෝ එකේ නීල් ආම්ස්ට්‍රෝං ඇතුළු අනිත් ගගනගාමීන් මේ හොඳ ගොඟ දෙනෙකුට ගිහිල්ලා කියනවා ගිහිල්ලා බයිබලයේ මත අත දිවුරලා කියන්න හන්දට ගියා කියලා. නමුත් කැමති වෙන්නේ නැහැ ඒගොල්ලන්. නීල් ආම්ස්ට්‍රෝංට කියනවා දිවුරුවොත් ඩොලර් 5000ක් දුප්පතුන් වෙනුවෙන් දෙනවා කියලා. ඒත් කැමති වෙන්නේ නැහැ දිවුරන්න. බොරුවක් කරලා නැත්තම් මොකටද මෙච්චර බය වෙන්නේ දිවුරන්න? අපි පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න ඕනේ. මේ පේන්න තියෙන්නේ රෑ අහසක තරු හොඳට පේන්න තියෙන වෙලාවක ගත්ත ඡායාරූපයක්. පැහැදිලි අහසක් තියෙන දවසක ඔබටත් මටත් මේ විදිහට අහස දැක ගන්නට පුළුවන්. මට මතකයි මං පොඩි කාලේ මං හිතන්නේ මේට අවුරුදු 35කට විතර කලින් මම හරි ආසයි මේ අහස දිහා බලන් ඉඳ. එතකොට මම දැකපු අහසේ තරු රටා අපිට පේන්න තියෙනවා. මේ වගේ මේ තරු රටා ඔබටත් මටත් හොඳටම පේන්න තිබුණා. දැන් අපි හොඳ අවධානයක් යොමු කරමු. අදටත් මේ තරු රටා සියල්ලම ඒ විදිහටම පේන්න තියෙනවා. කිසිම වෙනසක් සිදු වෙලා නැහැ. දැන් අපි බලමු
මේ තරු ගැන අපිට මොනවද උගන්වලා තියෙන්නේ කියලා. අපිට උගන්වලා තියෙන දේත් අන්තර්ජාලයට ගිහම කියවන්න තියෙන දේත් දෙකම එකයි. ඒ කියන්නේ මේ තරු රටා නිදහස්ව තියන්නේ. අභ්‍යවකාශයේ නිදල්ලේ තියෙන තරු රටා හැටියට තමයි අපිට කියන්නේ. ඒ වගේම ඒ තරු එකිනෙකා අතර තියෙන දුර වෙනස් වෙනවා කියලා තමයි අපිට කියලා තියෙන්නේ. නමුත් මෙතනදී අපිට බලුවම එහෙම විත්‍යක් පේන්නේ නැහැ. අපිට අපි නිරීක්ෂණය කරපු විදිහට පොඩි කාලේ දැකපු විදිහටම තමයි දැනටමත් අදටත් මේ තරු රටා ඒ විලසින්ම තියෙනවා. ඒතර මෙතන තියෙනවා යම් කිසි වැරද්දක් අපිට උගන්නපු දේ වැරද්දක් තියෙනවා. අපි ඉදිරියේදී මේ ගැන තව මේ ගැන කතා කරමු. මේ නිරීක්ෂණ දිහා බැලුවාම අපිට හොඳටම පැහැදිලි මෙතන යම් බොරුවක් තියෙන බව පැහැදිලි වෙනවා. මේක තව සනාථ කරන්න ඉදිරියේදී මම තව වීඩියෝ වගේ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝත් අපි බැලුවට පස්සේ අපි යම් බලන්න කතා කරගමු. මේ අපේ පොළොව තලයේ පිහිටීම කොයි වගේ වෙන්න පුළුවන්ද කියන එක ගැන අපි ඉදිරියේදී කතා කරමු.